අපේ රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට කියනවා shut up and sit down කියලා. දැන් මේ ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හරහා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට කියන්නේ shut up and sit down කියලා. ප්‍රශ්න කරන්න එපා. මේ රටේ වෙන දූෂණය වංචාව ගැන ප්‍රශ්න කරන්න එපා. ඒ නිසාමයි අපි මේ shut up සංස්කෘතියට විරුද්ධ විය යුතු වන්නේ. මේ රටේ අධිකරණය කෙරෙහි විතරක් අපි බලාපොරොත්තු තියන්න නරකයි. මේ රටේ අධිකරණය සියලු දේවල් වලට විසඳුමක් නෙවෙයි. අධිකරණයේ පනත් කෙටුම්පතක් දිහා බලන්නේෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පමණයි. ඒ නිසා අපේ අධිකරණයේ ක්‍රියාමාර්ග වලට එහායින් ගිය ක්‍රියාමාර්ගයන් ගැන අපි හිතන්න ඕනේ. මේ මර්ධනකාරී නීති වලට එරෙහි සටන දිගටම අපි ගෙන යමු. වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිගින් දිගටම මර්ධන පනත් සහ මර්ධනීය ක්‍රියාමාර්ගයන් තමයි අනුගමනය කරමින් ඉන්නේ. මූලික ගොදුරු බවට පත් වෙන්නේ මේ රටේ වෘත්තීය සමිතිය. මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවේ පැහැදිලිවම වෘත්තීය සමිතිය ඉලක්ක කරගෙන. බලන් ඉන්නේ අයවැයි වල සහනයක් ලැබෙයි කියලා ලැබුණ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ක්‍රියාමාර්ග ගන්න මොන මර්ධන ආවත්. අද පාලකව හැසිරෙන්නේ මේ කවුරු හරි හදපු පුරවැසියෝ හදපු නැත්නම් වෙනත් කණ්ඩායමක් හදපු ප්‍රශ්නයකට ඒගොල්ලෝ ඇවිල්ලා උත්තර හොයන ස්වරූපයකින් තමයි කතා කරන්නේ. මහජනයාට ඔබ ගැන විශ්වාසයක් නැහැ කියන පණිවිඩේ ආණ්ඩුවට අපි දෙන්නට ඕනේ. පාලකයෝ ලැජ්ජ වෙන්නට ඕනේ. මේ රටේ තරුණයෝ තවත් ජීවත් වෙන්න ආර්ථිකයක් නැහැ. අපිට සෞඛ්‍ය පහසුකමක් නැහැ. අපිට රැකියාවක් නැහැ. මේවා ගැන ප්‍රශ්න කරන්න අපිට අපේ සමාජ මාධ්‍ය පිටුවේ මේවා ගැන ප්‍රශ්න කරන්න අපිට තියෙන අයිතියත් පැහැරගන්න ඔබ උත්සාහ කරනවා නම් ආණ්ඩුව මොන තරම් ලැජ්ජ වෙන්න ඕනේද? රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.